අබොඳරේ දහස්්‍රීනිි ඔන්න සුවිශේෂි පාඩමක් තමයි මේ කරන්න යන් එගෙන් ද ය කොලහස්්‍රීණි දරුවන්ට අනිවාරයෙන්ම අවශ්‍ය කරන ව්‍යාකරණ පාඩමක් තමයි මේ සාකච්ඡා කරන්න හදන්නේ ඒ තමයි ඔබට තියන උපතා්‍යාතරීති සම්බන්ධවල ර මේ උපතාා්‍යාතරීති ගැන කතා කරනකොට සිංහල වාශාවී තිබෙන වාකරට දෙකක් ගැන අපි කතාගන්න. ඒ තමයි එකක් කතුරූකාරක වා්‍යය පැහැදිලිද. අනිත් එක තමයි කර්මකාරක වාක්‍යය මොකද කතරූකාරකවාක්්‍ය සහ කර්මකාරක වාක්‍ය කියන එක. තුරු මෙන්න මේ දෙක්ක තමයි අපිට ලේකන විවහාරේදිී අත්තිශ්‍යයයිෙන්ම වැදගත්වන් පැහැදි රිීද. එතර මේකේ අපි කතරූකාරක කියන වා කෙරටවතම ඉස්සල්ලම සාකච්ඡා කරන්න. තර කත්‍රූකාරක කියන්න මොකක්ද මේකේ විශේෂතා මොනවද මේ සම්බන්ධ වියරණ රීති මොනවද බැහැග. එනිස දැ ඔබට තියනෙනවඔ වේ බේනුවනේ දාශ්‍රීණී සිංහල භාෂාවහ සාහිත්‍යය, කතරූකාරක සහ කර්මකාරක කියලා. එතරමයි දරුවනේ අපි කතාකරන භාෂාව සහ, ලියන භාෂාව කියලග ලිකිත භාෂාව කතික භාෂාව සහ ලිකිත බාෂ කතා කිරීමේදී අපි අපිට ඕන විදිල අප කතා කරනවා ඒකද අපි උක්තාක්්‍යාද පදසම්බන්ධ වියරවීති ගැනොයන්නේ නෑ නේද අපි අගෙදර අපි ගෙදරය නේද? එතුවරන් එතෙන්දී අපි අංගෙදරකි වූහම එක කතා කරන බාෂාව. අපි ගෙදර යමු අපි ගෙදරයමු අන්න උක්තාක්්‍ය අත රීති අනුව නිර්මාණය වෙච්චවාකයක් පැහදිද එතලක් බලමු වෙන මේ කර්ත්‍රෝකාර්ක සහ කර්මකාරක කියන එක උගන්නන්නට පෙර පැහැදිලිද. මයි පොතාලට තියනෝ පුංචි හැදින්නවමක් අන්නේ හැදින්නේ මත් බලමුෝ පෙළපොතෙක් කොහොමද හැදින්නේීම තියෙන්නේ කියලා බ. අදහස් ප්‍රකාශනය සඳහා යොදාගන්නා අරුස් සහිත භාෂාමය ඒකකය ඒකක පදනමින් හෙදින්වේ. පද කිහිපයක් සම්පූර්ණ අදහසක් ප්‍රකාශවන පරිදි පිළිගත් රට අාවකට අනුව ගැලපීමෙන් වාක්‍ය නිර්මාණය වේ අන්න. පදයක් කියන්නේ මොකදද වාක්‍යයක් කියන්නේ මොකද කියනෙ එක මූලික අපිට හඳුන්වාදරලෝ මොකක්දමේ අදහස් ප්‍රකාශනය සඳහා යුදාගන්නා අරුත් සහිත භාෂාමය ක පදනමින් හැදින්වේ. මොකදතේ අදහස් ප්‍රකාශනය සඳහා යුදාගන්නා අරුත් සහිත භාෂාමය ඒකක පැදිවිදේ. ඒකට අපි කියනවා පද කියලා. එතකොට, පද කිහිපයක් සම්පූර්ණ අදහසක් ප්‍රකාශන වන පරිදි. පදකිහිපයක් ගන්නෝ සම්පූර්ණ අදහසක් ප්‍රකට කිරීම සඳහ. අන්න එවැනිකට අපි කියනවා මොකක් කියලද වාක්‍යයක් කියලා. ඒකයන්නේ පදකිහිපයක් සම්පූර්ණ අදහසක් ප්‍රකාශවන පරිදි. පිළිගත් රටාවකට අනුව ගැලපීමෙන් වාක්‍ය නිර්මාණය වේ. තබදන්නවා පිළිගත් රටාවක් කියලගෙන උක්තා්‍යාත පද සම්බන්ධ වෙරණ රීතියක් තියෙනවා. ඒ රීතියක අනුව තමයි අපි එක ගලපන්. අපිට ඕන විදිර ගලපන්න බෑ ඒ ක්‍රමවේදයක් තියෙනෝ ගලපන්න අන්න ඒකට ගැලපු අට පශච ම ක නිවැරදි වාක්කයක් වෙන් ඇ එ ගොවියෝ කුබුර කොටනවාකි ව් හම කුඹුරු කොටනවාකි වවා මේ කතික භාසාාව කතා කරන එක. අපිගන ගොියෝ කුමරු කොටතේ අන්න ගොවියෝ කියන ප්‍රථම්පුරුස බහු වශන ආක්‍යාතය ප්‍රථපුරෂ බහුුවචන. තර ගොවියෝ කුමරු කොටමූ කියල කියන්න බෑ. ගැලපීම වැරදේ පුරුෂය අරද පැහැදිලද අන්නේ එකයි කියන්න. භාෂාවේ හමුවන පදවර්ග සතරකි නාම පද ක්‍රියාපද උපසර්ග පද හා නිපාත යනුවෙන්. මේ අතුරින් වාක්‍යයක් තැනීමටි වහල් වන්නේ නාමපද ක්‍රියාපද හා නිපාතයි. එක අවසාන ක්‍රියාවකට සම්බන්ධ වූ පද රටාවක් වාක්‍යයක් වේ දැන් එතකොට පුතේ නාම පදවශ්‍යයි ක්‍රියාපදවශයි නිපාත පදවශ්‍යයි. හරි ප ගෙන දැක් සාකෂ්ා කරන මකදනාමයක්. සෑමවාක්්‍යකම උක්තය හාක්‍යාතය යනුවෙන් කොටස් දිහකි. මේ ප්‍රධාන කොටස් දෙකාතර අකන්් අන්්‍යෝන්නේය ගැලපීමක්්‍යව සම්බන්ධයක් පවති. මේ සම්බන්ධයහෙවත් උක්තාක්‍යාද පද සම්බන්ධය නිවැල දිවාක්්‍යයකට අදාළ පළමුවන නීතියයි නිවැරදිවාක්්‍යයක් නිර්මාණය සඳහා උක්තාාක්‍යාත පද සම්බන්ධය සිදුකරන ආකාරය දෙකක් මේ පාඩමෙන්ත් ඔබට උගත හැකිය. ඒ තමයි අර අපි කතා කර රටාවන් දෙක දැ මෙෙන මෙතන බලන්න නාමපද ක්‍රියාපද උපසර්ග පද නිපාත පද. සරන්න හැඳින්වීමක් මං මේ කිදි කරෙන යවා. නාම පදයක් උබ දන්නවා. ද්‍රව්‍යයක් වස්සුවක් පුද්කරයෙක් සරලව. හැඳින්වීම සඳහා යුදාගන්න පද අපි කියනවා නාම පද කියලා. පැහැදිලි. එළඟට ක්‍රියාපද ර වේමක් හෝ විදීමක් හැඟවෙන පද. මනද කිරීමක් වෙන්න පුළුවන් වීමක් වෙන්න පුළුවන් විදීමක් වෙන්න පුළුව. දෙ අපි නාට්‍යයක් රස විඳනවා අන්න විඳනවා නාට්‍යකකාණබැන් අදන නාට්‍යකෑවමා රසයි. හොඳ මහරිකෑව එහමවා. න එහෙම කියන්නේ නෑ නාට්‍යය සුපිරිී ම අප රස විදිනවා. ගීතයක් අපි. කවද නෑ රස විදිනවා තර මේවා පි රස වන්දනය කරන දෙයක් කුඹුරු කොට නවක් කරන දෙයක් ගෙඩියක් වැටෙනවා වීම. අන කිරීමක් වීමක් විඳීමක් හැඟවෙන පද මලිපුතේ ක්‍රියාපද කියල කියනවා ක්‍රියාපද කියල කියන ත ක්‍රියාපද ප්‍රබේද ගොඩක් තියනවා අපිටගරගන්න පැදිදිේ. මෙතෙදි සෑම ආක්ක්‍යයකම උක්තේෂ ආක්‍යාතය යනුවෙන් කොටස් දෙකකි මේ ප්‍රධාන කොටස් දෙකා අත්තර අකණ්ඩ අන්‍යෝ්‍ය ගැලපීමක්කව සම්බන්ධයක් පව්ති. මේ සම්බන්ධය ෙවත් උක්තාාක්‍යාද පද සම්බන්ධය මකවිදැන් උක්තේෂ ආක්‍යාතය සම්බන්ධ රීති තියෙනු එවට අපිගෙන උක්තාාක්‍යාද පද සම්බන්ධ වරණ ප්‍රීති කියලා දැන් මේ කතාරන්න යන මේ මූලික හැඳින්ීම ික සාකච්චා කලි ුේලා. උක් ාක්‍යාත පද සම්බන්ධය යනු අන්න උක්ත ආක්‍යාත පද සම්බන්ධය යනු පදදකනක බලාගන්න. වාකයක උක්තේහෙවත් ක්‍රියාව සිදු කරන්න හඟවන නාමපදයක් ආක්‍යාතයහෙවත් එම නාම පදයෙන් දැක්වෙන කර්තරූ විසින් සිදුකනු ලබන ක්‍රියාවත් අතර පවති යුතු ව්‍යාකරණමය ගැලපීමයි න්න උක්තාක්‍යාත ගැලපීම කියන්න එකයි. වාකයක උක්තේහෙවත් ක්‍රියාව සිදු කරන්න අඟවන නාව පදයක්. ආක්‍යාතයහෙවත් එම නම්පදයෙන් දැක්වෙන කර්තෝවිශ්‍ය සිදුකරන ලබන ක්‍රියාවත් අතර පැවිති යුතු ව්‍යාකරණමය ගැලපයෙන්. ඒකයන්නේ අවසාන ක්‍රියාවෙන් ප්‍රකාශ කරන පදය අයිති පුරුෂයට අනුව ආක්‍යාතය අයිති පුරුෂට අනුව ඇය ඒවචනද බහුවචනද. ආක්‍යාත යන්න ඕන විදිහ අන්නේ ගැලපීම තමයි අපි ගන්නේ උක්තාාක්කයද පද සම්බන්ධය කියර ගියන්. වාක්‍යයක් නිවරිදිීව සංවිධානය වී ඇතැයි පිළිගැනෙන්නේ මේ ගැලපීම මතය. උක්තාක්‍යාත පද සම්බන්ධය බිඳුණු විට වාක්කයෙන් පැවසීමට අපේක්ෂිත අර්ථයනිරවුල්වහා පැහැදිලිව ප්‍රකාශන වේ එමතුද නොවභාෂාවය සම්මත නීතියහෙවත් ව්‍යාකරණය ද බිඳ වැටේ. භාෂාවක් විවහාර කළ යුත්තේ, ඒ භාෂාවේ සම්මත නීතිවලට හෙවත් ව්‍යාකරණයට අනුකූලවේ. වාකයක උක්තේ හා ආක්‍යාතය පුලුස වචයෙන්ද වච්චන වශයෙන්ද ආක්‍යාතය වෙනට කෘදන්ත ව්‍යාවක්්‍යෙදේ නම් ලිංග වශයෙන්ද එකිනෙ එක ගැලපිය යුතුය. දැන් ඔන්න දැන් ඔයි උක්තේ සහ අක්‍යාතය කියන කතාව මූලික්ක හැදෙන්නම තමයි කතා කරේ. අපි දැම් මේ බලමු මොකදද මේ උක්තේ කියල කියන්නේ. කොහොමද අපි හඳුරගන්නේ උක්තේ සහ ආක්‍යාතය කොහොමද අපි ලේසිය හඳුරගන්නේ. හරිද මොකද්ද මේ උක්තේ කියන්නේ මොකද්ද මේ ආක්‍යාතය කියන්න. දෙවැනිීට අපි ගන්නවා ආක්‍යාතය හරි දැන් මොකදද මේ උක්තේ කියල කියන්නේ වාක අවසාන ක්‍රියාවෙන් ප්‍රකාශ කරන පදය වාකක අවසාන ක්‍රියාවෙන් ප්‍රකාශ කරන පදේට කියන මගපුදේ උක්තේ කියලා පැහැදිලි අන්නේ උක්තේ විසින් අවසානයට කරනු ලබන ක්‍රියාවට අපි කියනවා ආක්‍යාතය කියලා පැ වාකක අවසාන ක්‍රියාවෙන් ප්‍රකාශ කරන පදේ ඒක තමයි උක්තේ. ඒ උක්තේ විසින් අවසානයට කරනු ලබන ක්‍රියාව මෙන්න මේ අවසානයට කරනු ලබන ක්‍රියාවට අපි කියනවා ආක්‍යාතය කියලා එතකොට මිනිමේ ආ්‍යාතය උක්තේයාතර සම්බන්ධයක් තියන නොන මන සම්බන්ධ යක්ත්තියනවා. ගැලපීමක් තියෙනවා අන්නේ ගැලපීම තනයි උක්තා අක්‍යාත පත් සම්බන්ධ වරණ වෙේති අර්ථය අපි සාකච්ඡා කරන්නේ. බලමු කොහොමද උක්තය අප හඳු ගන්න කියේ විදියට. තියෙනවාකයක් අපි ගන්නවා ඉස්සල්ලම තාත්තා උදේශන උදේසන වැ හරිද අවසාන ක්‍රියාව අපි මේ විදිරි ප්‍රශ්නයක් අහනු මේක වැඩ කරන්නේ වැඩ කරන්නේ කවුද වැඩ කරන්නේ කවුද හරි අන්න දැන් අපිට උත්තරයක් කියෙනවා උර තාත් හරිද මෙන්න මේ වාක්‍ය අවසාන ක්‍රියාවෙන් ප්‍රකාශ කරන පදට අපි කියෙන උක්තේ කියලා. මේ උක්ත කර්තුරූ කියලා. මොකදදේ උක්ත කර්තුර වූ කිය ලබි මෙයාට කියනවා. මොකක් කියලාද කියන්නේ මෙයාට අපි කියනවා. උක්තේ හෙවත් කර්රූපදය. දැගදොට ඔන්නුොට පැහැදිලි වෙනවා අවසාන ක්‍රියාවෙන් උක්ත කතරූපදේ උක්තය නේද අවසාන ක්‍රියාවෙන් කතරූපදය උක්තේ වෙන වනාං. අපි ඒකට කියනවා කර්දරූ කාරකවාකය. අවසාන ක්‍රියාවෙන් මේ කර්තරූපදය මෙයාට අපි කර්තරූ කියලා ඒ කර්තරූපදය උක්තේ වෙනවන මෙයා අපිගන උක්තකතරූපදය මේක අයිතිවෙන්නේ කතරූ කාරක වාකයකට අපිඳ මේ සාගච්ඡා කරන්නහ දනි වාක්කරට දෙකක් තියෙනවනේද කර්තුරූ කාරක සහ කළම කාරක. කර්තරු කාරක සහ කර්මකාරක කියලා තියන වාකරරා දෙකා. එතකොට ඒ වාකරටා දෙකින් අප බිස්සෙලම සාකච්ඡා කරන්නේ කතරූකාරක වාක්්‍ය කියලා එනම් කතරූකාරක වාකයක විශේෂත්ය වුණු දැකගන්න පුළුවන්. මොකද අවශාන ක්‍රියාවෙන් කතරූ පදය උක්තේ වෙනවා නෑ එතු මේකට අපි ගෙන උක්තේ කියලා මේ අවසාන ක්‍රියාවෙන් ප්‍රකාශගෙන පදී උක්තය ඒ උක්ත කර්තරූ පදේ තමයි මේ තියෙන්නේ මෙන්නම අවසාන ක්‍රියාවට අපි කියනවා පුතේ ආක්‍යාතය කියලා මොකදද ආ්‍යතේ බලන්න පිරිිවෙර ලස්ස වාක්‍යයක් හඳුරගන්න විදි කතුරූකාරක වාක්‍යයක් හඳුරගන්න පුලිය ඒ උක්තපදය හොයාගන්න ක්‍රමි පණ තියෙනවනං අපි අහනවා කෞද්ද කියලා කතතුර කාරක වාක්කයක කතුරුපදය ොයා ගන්න ලේසික්‍රමේ තමයි පණතියෙනවන අපි යහනෝ මේකේ කෞද කියලා. දෙ කුරුල්ලා ඇතර පියාබ යැයි යන්නවද කුරුල්ලා ගොවි අව දෑසන කුඹුරු කොටයි කොටන්නේ කවුද ගොව අන්න එතකොට ඔබට තේරෙනව පණතියෙනවනන් පනතියන එකේ හොයාගන්න ලේසිම ක්‍රමේ තමයි කව්ද කියලාහන එක අපි දැන් ගමෝ පණ ැති එක. කවිදි තියනල වන්න ඇති වාකයක් ගෞමදියට වලාකුළු ඇතට පාවිී යයි දැන් ඕන බලන්න අත් මොගද කරන්නේ කියලා පාවී යන්නේ කුමක්ද පාවී න්නේ කුමක්ද එමන තම් මොකද්ද පාබීියල් එමොකක්්ද පැහැදලි උත්තරයක්ය නවා මෙිතනින් අපි මේ විදියට උත්තරේ නොකක්දද වලාකුළු කියන පදය මෙන මෙයා තමයි උත්තේ එතකුට අවසාන ක්‍රියාව යයි ඒකට අපි කියන ොමොකක් කියලද මේක තමයි ආක්‍යාතය ආක්‍යතය අවසාන ක්‍රියාව තමයි අක්‍යාතය එතවට ආක්‍යාතයෙන් කියවෙන මොකක්ද වලාකුළු තො මෙ මෙයා තමයි මොකක්ද උත්තය තර මෙයා තමයි උක්තකර්තරෝ පදය එනම් පනනැත්තන් අහනවා කුමක්ද එම නැත්තම් මොකක්ද නේද අවසානකයාාවෙන් අහනෝ පාවීයයි පාවී යන්නේ කුමක්ද මොකද්ද උත්තරයක් කියයෙනවා පේනවා අද මේ උත්තරේ තවරේ න අවසාන ක්‍රියාවෙන් අහන්නේ කුමක්ද මොකද්ද පාවිියන්න මොකක්ද මේ මකක්ද මේ පණණැතිවාකයක කත්රූ පදය හොයෙන ක්‍රමය. පනැතිවාකයක මකද කරන්නේ කතරූ පදය හොයෙන ක්‍රමේට අපි කියනවා කොහොමදතු ොයාගන්න මොකද්දගෙලහන්. සඳ බලයි බවලනි මුකද සඳ පරවතේ බිමට පෙරලේ පෙරලෙන මොකක්ද පරවතය ප්‍රශ්නයක්කාහනෝ. අවසාන ක්‍රියාවට අපි දෙනමේ පාරිවාාශිත පදේ තමයි ආක්‍යාතය කිය කිය. ආක්‍යාතයෙන් කියවෙන පදේ තමයි වලාකුලු මෙයා තමයි අවසාන ක්‍රියාව කරන්න. හරිද දැංගිතොර න්න ඔබට පැහැදිලි වාක්්‍යයක ආක්‍යාතය මේද උක්තේ හොයාගන්න ලේසික්‍රමේ කියාදුන්නා දැ පනණැත්තම් බලන වලාකුළු ඇතර පාවීයි ආක්‍යාතය පාවිියන්නේ මොකක්ද නේද ඊළඟට පනතියෙනගින් අප හ්ුව කොහොමද මෙදී? උක්තේෙවත් කර්තරෝ පදය තාත්තා අවදෑසන වැඩ කරයි වැඩ කරන්නේ කවුද උත්තරය තාත්තා එත තාත්තා මයි උක්තේහෙවත් කරතුරු පදය පැහැදිවීද. එතකොට ඔබට ඔන්න උක්තේ මෙන්න මේ උක්තේයට අනු මේ ආක්‍යාතය තියල තියෙන පේෙනවද. තාත්තා කියන්න මුකක්ද. තාත්තා කියන්නේ ප්‍රථමපුරුෂයි ඒකවච්චනයි. මෙන්න මෙයා තියනවා ප්‍රථමපුරුස ඒකවචනය පැහැදිලී ද. එතට උක්තේ සහ ආක්‍යාතය. හඳුරගන්න ලේසි අපිට පණතියෙන වඩ අහනමයි පුතේ කවුද කියලා පන්න ඇත්තන් අහනවා මොකක්ද කියලා. නේද පන්න ඇතියකෙන්. එතකොට දැන්ම මේ උක්තපදේ ප්‍රථම්පුරුසයි ආක්‍යාතය ප්‍රථම්පුරුසයි ඔබ දන්න සිංහලේ පුරුෂ තුනක් තියනවා. අපි දැන්ය විසර සාකච්චාල. මේ පුරුෂ තුනවප ඉග ගඩු. ප්‍රථම් පුරෂකයන ොවාද. උත්තම් පුරුෂකයන මොනවාද මධ්‍ය පුරුෂකයන ොවාද. පැහැදිේද. ඒ ටික සාකච්ඡා කරලාට පස්සේ නැහද. ඔබට පුුවන් මේ ප්‍රථම්පුරුෂවාක්‍යයක් උත්තම්පුරෂවාක්‍යයක් මධ්‍ය පුරුෂවාක්‍යයක් අපිට ලියන්න පුළන් කොහොමද වර්තමාන කාලෙල්ලියන්න පුළුවන්. අතීතෙල්ලියන්න පුළුවන් අනාගතෙල්ලියන්න පුළුවන් ැ? අතීත වර්තමාන අනාගතගෙන කාලතුනින් ලියන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යෙන් අතීත සහ අනතීත කියලා අපි කොටස් දෙහෙකට රන්නවා. අතීත කතාව නේ දෙකල්ල ඉවර වෙච්චේ නතීතකොට වැටෙනවා වර්තමාන සහ අනාගත කියනට පැදි. එතකොට එහෙනගොන්න ඔබට මේ වාක්‍යරටාවක් කොහොමද කර්ත්‍රෝකාර්ග වාක්‍යයක් හඳුරුව ගන්නේ. නේද අපි හඳුරගන්න විදේදෙන් සාගච්චා කරන්න හ දන්නේ කතරූකාරක වාක්‍යයක් ඕමද මේක නිර්මාණය වෙන්නේ ඔන්න ඉස්සෙලම වාකයක් හඳුරගත්ත මේ විදියට. අවසාන ක්‍රියාවෙන් පනතියනං අහනු කෞද්ද කියලා උත්තර එනවා එක තමයි කර්දරූපාදය ඒ කතතුරු විසින් අවසානයට කරන ක්‍රියාවට අපි කියනවා ආක්‍යතය කියලා. පැහදිදි තර මේ කොටස් දෙක තමයි පණතියෙන සහ පණ නැති අ්බල ඔබට දාලතියෙන් උදාහරණ. එබල වාක්ක උක්ත කතරුහා ආක්්‍යාතය. නැතහොත් ක්‍රධන්ත ක්‍රියාව එකනෙක පුරුස වචන ලිංග වශයෙන් ගැලපීමෙන් නිර්මාණය කරන වා්‍යය කතරූ කාරකවාක්්‍ය නමින් හැදන්නේ. පෙනවද. කත්‍රරූකාර්ක වාක්්‍ය අපි ඉගෙනගන්නවා කොහොමද වාක්කයක උක්ත කර්තරූ හා ආක්‍යාතය. එකනෙක පුරුෂ වචනහා ලිංග වශයෙන් ගැලපීමෙන් නිර්මාණය කරන වා්‍ය කත්‍රූකාරක වාක්්‍ය නමින් හැදන්නේ කතරූ කාරග වාක්ක්‍ය ළමයා පොත කියවයි. ළමයි පොත් කියවති මිනිසා ගස කපයි මිනිස්සු ගස කපති බලලා මී අ අරලායි බලල්ලු මීියන් මරති වෛද්‍යවරයා රෝගින් සෝපත් කරයි වද්‍ය රෝගිෙන් සෝපත් කරති දැ මේ වාක්‍ය අටක්තියන. ඒ අට තුළ බලන්නමිත්තියෙන්නේ ප්‍රාණවාචි නාම් පදටිකක්තියෙන්. මේ සියල්ල ප්‍රාණවාචීනයද ඔබට පේනවනේ. බලලාකිව්වාහම ඒක වචනයි. බලල්ලු කිව්හම් බහුවචනයි. වෛද්‍යවලයා කිව්වහම ඒක වචනයි. වෛද්‍යවරු කිව්හම බහුවචනයි. ළමයාකිව්හම ඒක වචනයි ළමයි කිව්වහම බහුවචනයි. මිනිස්සා කිව්හම ඒක වචනයි මිනිස්සු කිව්හම් භහුවචනයි. එතකොට ළමයා කියන්න ඒක වචනනා ආක්‍යායේ ඒක වචනයි. ළමයි කියන්නේ බහුවචනනාං ආක්‍යාතිය බහුවචනයි. මිනිසා කියන්න ඒක වචනං අවසාන ක්‍රියාව ඒක වචනයි. මිනිස්සු කියන්නේ බහෝචන අවසාන ක්‍රාව බහෝචයි. බලලා කියන්න ඒක වචන නිසා අවසානයේ ඒක වචන. බලල්ලු කියන්නේ ගොඩක් ආක්‍යාතයේ බහුවචනයි. වෛද්‍යවරයක් කියන්න එක්කන ආක්‍යාතය ඒක වචනයි. වෛද්‍යවරු කියන්න ගොඩක් ආක්‍යාතය බහචනය ඔට පේෙන හලා. ප්‍රාණවාචී කර්තරූ පදයක් වෙදා වාක්‍යයක් ලිවීමට සිදුවහොත්. නේද. එහි කර්තරූ පදේ ඒක වචන නම් අවසාන ක්‍රියාව ඒක වචනෙන්තැබියයුතුයි. ඒ කතරූ පදය අදාළ පුරුෂය හොයන්න උත්තමද මධ්‍යමද ප්‍රථමද කියලා ඉයට අන්ු වාත්ක්‍යාති අපේ නිදුස් කරන්න ඕන යට අපි ඒකටනුවතමයක් ඇති නිදුස් කරන්න. පැහීද බලන දැයි. මේ ඒ තුන පහහත යනාම් කඇරදි දැක්ව වෙනවාක් කිය්‍යයනි ළමයා මිනිසා බලලාහා වෛද්‍යවර යනනාම් පද ඒවාක්‍යනෙ කතුරූ පදයි. එනම් කියවයි කපයි මරයි කරයි යනක්‍රියාපදවලින් පැවිසෙන ක්‍රියාව සිදු කරන්න අඟවන පදයි. ඒ පද ප්‍රථපුරුසේක වචනනාම් පද බැවින් ඒ හා ගැලපෙන පරිදි උගනී කපයි මරයි යන ක්‍රියාපද ප්‍රථපුරු සේක වචනයෙන් යොදා ඇත මෙ සෑමොවාක්කකම කර්තරූපදය ක්‍රියාපදයෙන් උක්තවීම සිදුුවේ තන්න දැමබට කිවන මරයි මරන්නේ කවුද පලලා කරයි කරන්න කවුද වෛද්‍යවරයා කියවයි කියවන්නේ කවදලාමයා කියවත කියවතයේ කරන්න කවුද ළමයි කපායිකාාපානය කවුදමි නිසා එනම් අවසාන ක්‍රියාව කරන්නේ සැමවිටම කර්තරූපදේ. අවසාන ක්‍රියාවෙන් කියවෙන්ඩ ඕන කර්තුරුපදය. එතවට තමයි ඒ එක උක්තේ වෙන්න්නේ. එතවොටේ උක්ත කරූ තමයි කතරූ කාරක භාක්‍ය නිර්මාණයෙන්. අවසාන ක්‍රියාවෙන් කතරූපදය උක්තේ වෙනඕන ඒකළ අපිගෙන කර්තරූ කාරක කියලා. අවසාන ක්‍රියාවෙන් කර්මපදය උක්තේ වෙනඕන අපේවට කියනවා මොනුව කියලද. කර්ම කාරක කියලා. පැදිලීද එහෙන අන්න කර්්‍රෝකාරකය ලේසිී හඳුළගල්. අවසාන ක්‍රියාවෙන් කතරූපදය තේ වෙනවා කතරූ කාරක වාකයක දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ මොනවද අපි දැන් ගත්තොත් එහෙ මේ විදියට නේද කතරු කාරක කාර්ක දැකිය හැකි දැකිය හැකි ලක්ෂන් අපි වාක්‍යයක් ගන්න ඔබට තියෙන වාක්‍යයක්ම ගන්න ඔබ දීලා තියෙන එක අපි ගම්මු මිනිස්සු බලල්ලු මීයන් මරතය වයි දෙවර රෝගෙන් සෝපත් කරති අන අපි ගම්වය එවිදිට ගමු පයි දෙවරු සුවපත් කරති දැවගත වාක්‍ය හරි පලන්න දැම් බලන වෛද්‍යවර කියන ප්‍රථම පුරුෂ බහු වචන කත්‍රෝ පාදයකි බල प्रथम पुरुष बाहुवाचन हरतूफा प्रथम पुरुष बहुवचन खातरोखी ने का? ප්‍රථමපුරුෂ ප්‍රථපුරුෂ බහු වචන වර්තමාන කාල ක්‍රියාපදයකි ප්‍රථපුරර්ෂ බහුුවච්චන වර්තමාන කාල ක්‍රියාපදයක් එතකොට අපිට මේක දකින පුළන් විශේෂ ලක්ෂණයක් තියෙන මොකක්ද කතරූපදේ උක්තේ ලෙස ප්‍රකාශවල තියෙනවා කතරූපදේ උක්තවෙල තියනවා ඒ උක්ත කතරූ පදයට අනු ආක්‍යාතය නිදොස් වී තිබීම. පැදිලිද කතරූපදේ උක්තවෙල තියෙනවා උක්ත කතුරූපදට අනු ආක්‍යාතයේ නිදශවල තියෙනවා ැයි ක්තකතරූපදය අයිතිපුරුසේ ප්‍රථමපුරු සයි ආක්‍යාතේ ප්‍රථපුරුසින් තියකතියෙනවා. කතරූපදේ බහවචනයි ආක්‍ය අතේ බහජන තියරත. එනම් ප්‍රාණවාචයේ කත්‍රූපදයක් ක්‍රදාා වාකයක් ලියන්න සිදුව. එම ආකේ කත්‍රූපදය ඒක වචනනං අවසානක්‍රයාාව ඒක වචනයි ඒක වචනවනි අදළ පුරුෂයට අනු. දැන්ගේ නම්ඒගේ ප්‍රථම්පුරෂනිසා ආක්‍ය අතේ ප්‍රථපුරසිං. අව සංවල තියනවා එන කත්‍රු කාරක වාකයක දැකිය හැකි ලක්‍ෂණ ගත්තුතින්ගේ නම් කතරූපදය සැමවිටම උක්තසුරූපයෙන් පිණිසිටි පැදිරිද එකමකක්ද කර්තරූ පදය උක්ත සුරූපෙන් පිණිසිටි දෙවිලික උක්තකර්තරූ පදය අයත් පුරුෂයට අනුව නැද එය ඒකවචනද බහුවචන දෙ කියලා බලනවා ඒයට අනුවාක්ක්‍යාතිය නිදස්න තිෙන ක්ත කතරූපදයට අනුම අවසාන ක්‍රියාව නිදුස්වීතිබීම ඕක තමයි විශේෂත්වය එනම් කතරූකාරක වාකයක කර්මපදයක් තියෙනවා කර්මය සැමවිටම අවසාන ක්‍රියාවට යට අත්වෙනවා කතුරූකාරක වාකයේ කතුරූපදේ සැම විටම ගන්නවා ප්‍රථමාවි භක්තිය මොනො විභක්තිද ගන්නේ ප්‍රථමාවි භක්තිය ගන්නේ අන්න එනම් කතරූකාරක වාකයක ලක්ෂණ දැම්ම මේ සාච්චා කරන්න හදන්න උපට ගෙන පැහැදිරීද කර්තරූකාරක වාකයක දැකී හැකි ලක්ෂණ වන වාක්කය ලිව්ූ අප පැදිරීද දැන් අපි මේකෙන් අපි ගන්නවා ඔබට තියන මොනවද ලක්ෂණ මේ හිෙතියෙන ඔන ලක්ෂණ කතරූකාරක වාක්කයක පදය සැමවිටම සැමවිටම උක්තස්වරූපෙන් උක්තස්වරූපෙන් පෙනසිටී ද කතරෝ පදේ සැමටම උක්ත ස්රෝපයෙන් පෙනී සිටි. ඒළඟට උපතකර්තරූ තකර්තුරු පදයට අනුව අනුව ආක්‍යාතය නිදස්වී තිබීමන උක්තකර්තරූපදයට අනු ආක්‍යාතය නිදුස්වී තිබීම මෙතන්ද උප්ත කර්තුරූපදයටටනු ආක්‍යාතය නිදස්වී තිබීම නිදොස්වී තිබීම එතකොට මේකෙද වෙන්නේ මේ පුරුෂයට අය අනු ආක්‍යාතය නිදස්වෙන්න ඕන. කතුරූපදයායේති ඒක වචන ආක්‍යාතය ඒක වචන වෙන්න. එයා පුරු ප්‍රථම්පුරෂණං ආක්‍යාතය ප්‍රථම් පුරුෂෙන් තියන්න ඕන හරිද අන්න නම් පත්‍රූපදය ඇත් පුරුෂයට අනුව ආක්‍යාතපදය අවසන් වී තිබීම ඊළඟට අනුව අනුව අවසාන ක්‍රියාව කර්ත්‍රෝපද අයත් පුරුෂයට අනුව අවසාන ක්‍රියාව අවස කතරූපදයායත් පුරුෂයට අනුව අවසාන ක්‍රියාව අවසන්වී තිබීම. ඔගල පැදි දේක දැන්ගෙන කතරුකාර වාක්‍යක ොන ලක්ෂණ ගොඩක් තියෙනනේද නාාද. කතරූපදය සැමවිටම උක්තේ වෙනවා උක්ත කතරූපදයට අනුව ආක්‍යාතය නිදුස්වී තිබීම කර්තරූපදයායත් පුරුෂයට අනුව අවසාන ක්‍රියාව අවසන්වී තිබීම. විශේෂම එක තමයි කර්ථරුකාරක වාාක්්‍යයක පුතේ. ොකක්ද කර්තරූ පදය සැම විට මනමං එක වෙනම පාටකින් උපට ලියනවා මේ විදියට ඒ තමයි එක විශේෂත් ඒ තමයි හොඳට මතක දයා ගැනමන් තරලොකුණු දෙදක් දානොයකි. හරිදය කර්ර කාර්ක. වාක උක්තකර්ු උක්තකර්තරූ පදය සැම විටම ප්‍රථමාවි වක්ති ගනි ප්‍රථමා භක්ති කනු ලබයි ප්‍රථමාාව භක්ති විභක්ති පාඩමිති කෑ දෙනවා පැහදිදී. අවසාන ක්‍රියාවෙන් කතරූපදය උක්ත වන උක්තකතරූ පදය නේද උක්තකතරූ පදය අවසාන ක්‍රියාවෙන් ප්‍රකාශ කරන පදය සැමවිටම ප්‍රථමාවි භක්ති ගන්නෝ ක්‍රියාව කරන කෙනා හෝදය උක්ත කර්මය සමවිට ප්‍රමයි භක්තිකන්න. අනන වාකරා දෙකේ උක්තකර්මයයි උක්තකරූ පදයයි සැම්මවිටම ප්‍රථමයි භක්තිකන් න්න ප්‍රථමාමයි භක්තිය අලගල ලස්ක්‍රමේ. ප්‍රශ්නයක් අහන කවුද මොකක්දනේද ගොවයක්ක් කුබල කොට කොට එකවුද උත්තරයනවා ගෝවිය. මාවිසින් පොත බැල්ලේ බැලෙනමකක්ද පොත ප්‍රථමයි භක්තිය. අන්නේ නම් කතරූකාරක වාකය කොපට තියෙන ලක්ෂණටක උපදනගත්තා? ොද පිළිවට බලා ගන්න එෙන කතරූපදේ සැමවිටම උක්ත ස්වරෝපයෙන් පෙනීසිටි උක්තකර්තුරූ පදයට අනුව ආඛ්‍යාතය නිදුස් වී තිබීම කර්තරූ පදේ අයත් පුරුෂයට අනුව අවසාන ක්‍රියාව අවසන් වී තිබීම කතරූ කාරකවාකයක උක්තකතරූ පදය සැමවිට සැමවිටම ප්‍රථමාවිභක්ති ගනු ලැබේ සැමවි ප්‍රථමාවිභක්ති ගනු ලැබේ රයි් බලන්නේ එන. කිරිවෙල හරි අන වෛද්‍යව රෝගෙන්නි සෝපත්කරායේ කරති මේ අයක වච්චන ලං ආක්‍යත ඒක වචන වෙන්නෝ පැහදිලීද හරි දැන්වලන්න එනම්. වාකයකම කතරූ පදය ක්‍රියාපදයෙන් උක්තවීම සිදුවේ ආන දැන් හරිනෙ ඔබට පැහැදිදී මේ කතාව නේද? මේ සෑමවා්‍යයකම කර්තරූ පදය ක්‍රියාපදයෙන් උක්තවීම සිදුවේ. එනම් උක්තවන කතුරු පදය සැම විටම ප්‍රථමාවි භක්ති ගන්නවා. එයා යිති පුරුෂේටන් වාක්‍ය අතිනි දස්සෙනවා පැහදිලීද රයි. එතකොට ඔන්න නොතෙන්ද ඔබට මේ වාක්ක්‍යරටා ටිකත් එක්ක පැහැදිලි මේ තියල විදිිය. වාක්කයක උක්තකත්රු හා ආක්‍යාතය නැතහොත් කෘධන්ත ක්‍රියාව එකනෙ එක පුරුෂ වචනහා ලිං් වශයෙන් ගැලපීමේ නිර්මාණය කරන වාක්‍ය කතරූ කාරක වාක්ක්‍ය වේ. පැහැදිරීද. ඉදින් අවසාන ක්‍රියාවෙන් කත්රූපදය උක්තේ ලෙස ප්‍රකාශ කරන වාක්ක්‍යය කත්රු කාරකවේ ඔන්න ලේසී කෙන ගන්න එක. වාකයක අවසාන ක්‍රියාවෙන් කරරුපදය, උක්තේ ලෙස ප්‍රකාශ කරෙන්නම්. එය කතුරෝකාරකවාකයකි කතුරූකාරකවාක්කයක දැකිය හැකි ලක්ෂණ ඔබට කියා දුන්නා පැදිලීද හරි. බල නීට පස්සේ දැන් එතකොට දෙම් මෙන්න මෙතෙන්දි අපි ඉගෙන ගන්න ඕනදේ තමයි කතරුූපද අයිති පුරුෂය. ඒ පුරුෂයට අනුආක්‍යාතයේ නිදුස්සෙන්න්න ඕන මේබල එක අවසාන කොටස බල? දෙක හතර හයාට අංකොරෙන් දෙක්කන වා කිය්‍යයන්නේ උක්තකතුරූ භහවචන අර්ථගනි, ඒය අනු අදාල වාක්‍යනනි ක්‍රියාපද භහුවචනයෙන් යොදා ඇති බව පැහැදිරි වනු ඇත. මේ සෑම වාකයම කතරූ පදයට අමතරව තවත් නාම්පදයක් බැගන්වේ ඒවා මේ වාක්‍යයන්නේ කර්ම පදේ වශයෙන් සිටි කර්මපදය අනුක්තව තැබිය යුතුයි. අන්න කර්මපදය අනුක්ත වෙන් වන කර්මය කියන්නේ අවසාන ක්‍රියාවඩයටත්වෙන එක. නෙදේ. කර්මයකයන් අවසානකයට යටත්වෙන පදය. එතවට එක හැමවිටම අනුක්ත ගන්නවා හැබැයිති අප්‍රාණවාචී පදදහෙම හැමකම අනුක්ත කරන්න බෑනේ දැකුම්ර කිව් හම කුම්ඹුරම තවයිති. හබයි දැන් පනතියන එකක් ගත්ත හම පූසාමීයන් මීවල්ලන්න නෑ ඇයි ඒක උක්ත කරන්න බෑ ඒක අනුක්තයි අන්න තන ශ ත්තය තිය පැදදි. සෑමවාක්කේ කත්තරූප රමඳර තවයික්තය නොඒක තමයි මේනි වාකේ කතරූ කාරක වාකයෙන් හදිලි බලන්න එන ඉහදින් දක්වලද සියුවාක්කේ උක්තේයට හෙවත් ක්‍රියාව සිදු කරන්න අඟවන නාම්පදයට අනුකූලව ක්‍රියාපදය යොදා ඇතිවාකේ කත්රූකාරකවාකය විදි අපි හඳුරව දැංගතන් දියන්න හරක් ඔබට පැහැදිි වෙන්න ඕන එයා අනුක්ත සස්රූපින් තියනෙ මෙනි මේක තමය අනුක් බලන්න. සා මියන් මරයි මෙයා කවද ආක්‍යාතය මෙ ආක්‍යාතර යටත්වන පදේ මේකට අපි කියනවා කර්මය කියලායාට කර්මයවා මෙද උතය පැ උක්තට අනුව තමයි ආ්‍යාතය නිදස්රය මෙයා ප්‍රථම්පුරු සේක වචන ප්‍රථම්පුරුසක වචන වසාන ක්‍රියාව පැහදිනීද මේ අයිතියෙන පුරු ප්‍රථම්පුරුෂ ඒක වචන මේ ප්‍රථම්පුරුසේක වචන පෙනවද ප්‍රථමපුරුෂ ඒ වචන ප්‍රථමපුරුෂ කචන මෙයා අයිති වන්නේ ප්‍රථමපුරුෂ ඒ කචන දැන් මෙයා ප්‍රථම්පපුරුසයි ආක්‍යාතය ප්‍රතම්පුරසේ කෝජා දැන් අප ඒවගේම ගන්න මෙවි දී පළ පූසෝ නියන් අල්ලති බල කර්ම පදේ බහුව්චනයි කතරුපදේ බහෝචනයි අවසාන කයා බහෝචනයි බලන්න එක වෙනස අරකය මේකේ වෙනස බලාගන්න प्रथम पुरुष बहु अच्छा है, खाल में

බහුවච අ මෙයා ප්‍රථම පුරුස බහුවචන ක්‍රියාපදය ක්‍රියාපදේ එ ඔබට පේනවා මෙයා බහුවචන වෙන කොට ආක්‍යෑතය බහුවචනයි පැදිවිද මෙ බහුවචන මෙ ආත්ක්‍යාතේ බහුවචන කතරුකාරක වාකයකුුණ විශේෂ ක්ෂදව කතරුපදයක වචනන් අවසාන ක්‍රියාව චන කතරුූපදේ බහෝජන අවසාන ක්‍රාව බහුවචන හැම විටම අවසාන ක්‍රියාවෙන් කතුරුපදය උක්තේ වෙන උක්තකතුරු සැමවිටම ප්‍රථමයි භක්ති ගන්නවා. පැහැදිවිලි. ඕගතමයි ඒ විශේෂක්තය තැන් මේකයිතිවෙන්නේ ප්‍රථම්පුරුෂ. පැහැදිීද හරි බල අප ෝකිමනිත පුරුෂය प्रम पूते मुषत वागा मेटमा पुपाडम कर पुत्पाडम ක ර් තිව එක අපි පොත්පාඩම් පුත්පාඩම් කරමු දැවට වාක්‍ය දෙක පේනවා පැහද මෙ ඒක වන මෙයා බහු වචනතර මෙයා උත්තව පුරුස ඒක වචන ආක්‍යාතය උත්වමපුෂ ඒ වචන උත්තවමපුරුෂ බහු වචන උත්තව පුරෂ බහ වචන පැහැදිදද අවසානක්‍රියාව තියන්නේ පුරුෂය හරි එයා ඒක වචනං ආක්‍යාතය බහුවචන එයා ඒක වචන ආක්‍යාතය ඒක වචනයි මෙයා බහු වචන ආක්‍යාතය බහ වචන පෙනවනි මම කියන්න ඒක වචනයි ඒකට අනුව මේ විදියට ආක්‍යාතිය නිදොස්සර මෙයා බහු වචනයි ඒකට අනුවාක්‍යාතිය නිදුස්සල තියෙන මොනපුරුෂයෙන්ද උත්තම පුරුෂයෙන් මෙ සාමාන්‍ය පහෙහි හයිදිගෙනගන්න පාඩා. නෑද පහේදි හේදිීගෙන ගන්න පාඩා. හරි බලම් ඔය වගේ මතධ්‍ය පුරසෂගත් බලමු. මධ්‍යම පොලුෂ හරි බල මධ්‍යපුරුෂ කතුරු පහද ඒක වචන අපිලියෝ මේ විදියට. නුම්බ උදසන වැර දෙවිනි නබ උදේසන දසන වැ නුබල වැඩ කරහු පන්න මෙයා ඒ වචචනයි ආක්‍යාතයඒ වචනය අවසංගල. මෙයා බහුවචනයි ආක්‍යාතයේ බහ වජනෙන් අවසංගත්න මෙයා මධ්‍යය පුරුස ආක්‍යතය මධ්‍යපු මෙයා මධ්‍ය පුරුෂන දැන් එතකොට ඔබට පැහැදිරවන්න ඕන මෙන්න මේවා පුරුෂ බේදයනු අපිට දැකින්න පොළලුවක් පදි. දයන්ුවද පුරුෂ බේදයනුව මේ කත්රූ කාර්කවාක්‍ය අපිට පහසුවෙන් වෙන්කරගන්න පුළ අම්ප්‍රථම පුරුෂවාක්්‍ය උත්තව පුරුෂවාක්්‍ය මධ්‍ය පුරුෂවාක්්‍ය කාලබේදයන් වූ තියනෝ අතීත වර්තමාන අනාගත. බලන් එතකොට ඔබේ පෙළපුතේ වගවක් තියනෝ අපි ට අමතරව වෙනම මේ සාකච්ඡා කරනවා හරිද බලන්න පුරුෂබේදය වශචන බේදය හා කාලබේදී කිරි අවධානය යොමු කරමේ තාත් නිදර්ශන කීපයගෙන් වීමමසා බලවු වර්තමාන කාලේ අතීත කාලය අනාගත කාලය පේනෝල. දැන් වර්තමාන කාලෙන් අතීත කාලයෙන් අනාගත කාලයෙන් තියනවා පුරුෂය ප්‍රථම පුරෂ මධ්‍යම උත්තම මිනිසා ග්‍යයක් සාධයි මිනිස්සුගයක් සාගතී. නුඹග්‍යයක් සාධහි නුබලාගයක් සාදහු මමගයක් සාධමේ අපිග්‍යයක් සාධම අතීත මිනිසාගයක් සෑදීය මිනිස්සුගයක් සෑදූහ නුඹගයක් සෑදීහි නුබලාගයක් සෑදූහ මමගයක් සෑදම අපිග්‍යයක් සෑදූම ප්‍රතපුරුෂ මිනිසාගයක් සාදායි මිනිස්සුගයක් සාධතිී නුඹගයක් සාධහේ නුබලාගයක් සාධහු මමගයක් සාධමේ අපි ගියයක් සාදමු. දැන් බලන්න මේ කතා දෙක මේ සාධමි කියන එකම තමයි තියෙන මෙතන. එනම් මේ අතීත සහ අනතීත කියලා අපි මේ කොටස් දෙකට ගන්න පුළුව. අතීත වර්තමාන කියලා අප ඉගෙන ගන්නවාන්නේ නෑද. තින් ඒක දැම් බෙදල තියන අතීත සහ අනතීත කියලා කොටස් තේකර තමයි ඉගෙන ගන්න ලේසි ඒක තමයි ඇයි මේකත් ඒකටම තමයි ය නව සාධමිකව් හම සාධමි ගයක් සාධවේ මම ගයක් සාධමි මම ගයක්සා සාධන් නෙමි කිව් වනන්ගන්න අනාගතයටනවා. මම ගයක් සාධන්නේ සිුවර්ණෑන හෙටවන්නේ සාදනව කියනෙ එක දැන් හදනවා. ඇැ මම හෙට ඉස්කෝලියන්න මේ හෙට යන්නේ තාම ගිහිල්ල නෑ ඇවිවෙච්චි වෙන දෙයක් නෙවෙේ මම පාසල් යැමිකව බඳ යන. මං හෙට පාසල්ලම ම හෙට නොවැගේෝද හෙට තමයි වෙන්නේ අදනිවේ කරන්නේ පැහැදි හරි එතකොට ඔන්න කාලබේදය අනුහු තියෙනවා පුරුෂ බේදය අනුවෝ තියනවා පැහදිීද එතකොට ඔය වාකරටාටික බලද්දී අපිට හොඳලම පැහැදිරිි වෙනවනේ කතුරූකාරකවාක්‍ය පුරුෂ බේදය අනුවෝ නිර්මාණය වෙනවා කාලබේදයනු නිර්මාණය වෙනෝ ඊළඟට ඒකවජන බහෝජන බේදයනු නිර්මාණය වෙනෝැ. එතකොට මෙන්න මේ විද්ධයට වාක්‍යයක් හඳුරගන්න අපි දැන් කරන්න ඕන වැඩේ මගදද මේව තියන විදිති ගිගෙන ගන්න ඕනු ඉස්සෙල්ලම්. මං ඉස්සල මගන්න මේකේ ප්‍රථම පුරුෂ කතරූ පදයදල කොහොමද වාක්‍ය අපි නිර්මාණය කරන්නේ කියනි. හරිද ඔන්න අංකේකාපිගන්නවා ප්‍රථමපුරුෂ ප්‍රථමපුරුෂ කර්ත්‍රු පද හර්තු පද යොදා වාලිවීම දැ ප්‍රථම පුරුෂ අපි ගත්ත හම තියෙනවා පණණැති කතරූපද තියනවා දෙැන් ගස් කිව්හම පරණ ගස කිව්හම පරණෑ ප්‍රාණවාචී සහ ප්‍රාණවාචීකී ලින් කතුරූපද වර්ගගන්න පැහදිලි අපිස්සේලම් ප්‍රාණවාචී කියන කතාව අරගෙන බලු මොකක් දෙවෙන්නේ කිය අපි දෙ මේකිකගන්නෝ ප්‍රාණවාචීවා ඉස්සෙල්ලම මනවදපුතේ ගන්නේ ප්‍රාණවාචි ඒවගන්න මේ විදියට ප්‍රථමපුරුෂ ප්‍රාණවාචි ප්‍රාණවාචි වචචන කතරු පද යොදා වාලව දැම්කම කදදවෙන්න තිී ප්‍රථපුරුෂ ප්‍රාණවාචී ඒකවචන කතුරූපදයොදා වාක්‍යයක් ලිබීමට සිදුවෝත්. එම වාකේ අවසාන ක්‍රියාව ප්‍රථම පුරුෂ ඒකවචනය තැබුතු කෝම තියනවොදුකදේ ප්‍රථපුරුෂ ඒක වචනයෙන් තියන්න ඕන අපි මේක ගම්ම වර්තමාන කාලේ. හරිද ැ අනුගමනේ කරන්න ඕන බවැඩි මන්දන් ලියනු විදිට. පාඩන් කරන්න හු මේ විදියට බලන්න ප්‍රථමපුරුෂ ඒක වචන ඒක වචන කතරු පදයක් ූපා දෙයක් යුදා වා්‍යයක් ලිවීමට සිදුවහොත් ලවීමට සිදු වුවහොත් සිදුවහොත් එහි අවසාන ක්‍රියාව එහි අවසාන ක්‍රියාව ක්‍රියාව කොහොමතියන් ඕන ප්‍රථපුරුසෂ එක වචන කතරුපදයක් යොදා වාක්‍යයක් ලිවීමට සිදුවහොත් එමවාගේ අවසාන ක්‍රියාව කෝමද මයිපුතේ තියන්න ඕන ඒක වචනය සිදුවොහොත් ඒ අවසාන ක්‍රියාව ප්‍රථම පුරුෂ ඒක වචනයෙන් ඒක වචනයෙන් ුය තැබ හරි පැදිදි අන්න ප්‍රථමපුරුස ප්‍රාණමාචී ඒකවචන කර්ත්‍රෝපදයක් වෙද අවාකයක් ලෙවීම හරිද අනුගමනය කරන්න ඕන ප්‍රථම පුරු ඒක වචනය තියන්න බල ප්‍රථම පුරුස ඒක වචන කර්තරෝපදයක් යොදා වාක්‍යයක් ලිවීමට සිදු වුවහොත් එහි අවසාන ක්‍රියාව ප්‍රථම පුරුෂ ඒක වචනයෙන් තැබිය විුතුය. පැහදිදි දැන්වන්න කාලය අනුව අපි දැ ප්‍රථම් පුරුෂා අපිට බෙදලවනේ ස්්‍රීරිංග සහ පුරුෂලිංග ස්ශ්‍රීරිංග සහ පුරුෂ ලිංග ඉතින්දි අතීත කාලිදි වෙනසක් ඇතියෙනෝ ඉතින්දි අතීත කාලිදිී වෙෙනසක් ඇතියනෝ අපි ප්‍රථපුරුෂ ඒකවචන කතාව මේ කොටස සුුවින් හොඳරම පැහැදිරිි කල්ල ඉවරගනු එයටඩවසි ප්‍රථම්පුරු ස අපි බහුවචන කතාව කියා දෙනවා හරිද බලන්දැන්ගෙනම් එහි අවසාන ක්‍රියාව ප්‍රථපපුරුස ඒ එකකවචනය තියන්නව අපි බලමු මේ මේකිදියෙන් උබ දන්නවා ඒකවච්චන තියනවා ස්්‍රීලිග සහපුරුෂලිංග හරිද අපි ඉස්සලමලියෝ වර්තමාන කාලය වර්තමාන කාලය වර්තමාන කාල වාක්කය. වර්තමාන කාලය. හරිද වර්තමාන කාලේ අපි ගම් දැ ප්‍රථම් පුරු සේක වචන පද්ද. ස්්‍රීලිංග එකයි පුරුෂලින්න්ග එකයි. ඇතා. වන ඇතට ඇතට ගමන් කරයි දෙමයා පුරුෂලිග ආක්‍යාතයත් පුරුෂලිංග පැදිරීද ඇතාකි වවාම පුරුෂලිංග ගමන් කරයි ඒදී වර්තමානයේදී ගැටලුවක් නැහැ අතීතිදි වෙනසක් ඇති වෙන සහ පපුරෂලි නැේ බල ඇතින්නේ වනයේ වනයේ ඇතට ඇතට ගමන් කරන්නේය කරන්නේය ඕකම කරයි කල දන්න ල කරන්නේය කරයි හරි දැන් මේක වර්තමාන කාල බලන්න ඒකවච්චනං අවසාන ක්‍රියාාව එකව වචනායි ස්්‍රීඩිංග ං ඉස්්‍රීඩිංග ඒකවචචන මේක දැන් අපි කතාගන්න ඕකෙම අතීත කතාව අතීත කතාව අතීත කාලයේ වෙනස් පොඩ්ඩක්. අතීත කායේ පුරුෂලිංග ඉස්්‍රීඩිංග වෙනසක් තියෙනවා මෙන මේ විදියට. අඳ මේකඋපට ඉවත් කරනෝ ඊළඟ කාලේ පෙන්න්නන්නෝ නිසා ට වාකම මෙහෙම කරන්නත් පුළුවන් මෙතනමටිකයින් කරහම අතීත කියලා අරගෙන මේවිදියට අතීත කාලේ ඒ වෙනස්සෙන් මනිමේටික විතර ක්‍රියාපාදී විතර වෙනස්සයෙන් හරිද ඇත වනේ ඇතට ගමන් කළය අ ඇතා වනේ ඇතර ගමන් කළේය ඒක වෙන මොනපුරුෂද ප්‍රථපුරුෂ ඒක වචන පුරුෂලිංග මේක ඇතිෙන්න්නේ වනේ ඈතර ගමන් කලාය අන්න වෙනස පැහැදිල. මොකක්ද මේක විශේෂත්වය පුරුෂලින්ගනාම් පුරුෂලින්ගේෙන් ආක්‍යාතය අවසන් කරන්නවා. අනපුතේ? ප්‍රථම පුරෂ ඒකා වචචන කත්රූකාරකවාකයක් ලිබීමේදී. අතීතකාලයේදී විශේෂයක් තියනවා ඒතමයි ස්්‍රීලිංග පුරුෂලිංග බේදයක් තියනවා. අතීත කාලයේ පුරුෂලිංග ඒකවචනය ඒ තියනන්න . ඉස්්‍රීලින්ග ල ස්්‍රීලිග ඒක වචනය තියන්න්නවා ශේෂත්්‍යය පේනවාද. පොරුෂලින්ග ඒකවචනං අවසාන ක්‍රයා පුරුෂලින්ග ඒකවචනය තැබේතුව අතර කතරූපදය ස්්‍රීලිග ඒකවචනයක් නම් අවසාන ක්‍රාව ශ්‍රීලිග ඒක වචනයෙන් තැබිය යුතුයි. මොක දෙ නම් එක විශේෂත්වය අතීතකාලේ ප්‍රථමපුරු පුරුෂලිංග ඒක වචන කතරූ පදයක් වෙදා. අතීතකාල වාක්‍යයක් ලිවීමට සිදුව හොත් එම වාක්‍ය අවසාන ක්‍රියාව ප්‍රථමරු පුරුෂලිග ඒක වචනයෙන් අවසකේ. අතීත කාලා වාක්කයක් ස්්‍රීලිින්ගල්ලියයානිසි නෝතිීන් ප්‍රථම් පුරුෂ ස්ත්‍රලිංග ඒක වචන ආක්‍යාතියක් තියන්නවා. ප්‍රථම්පුරුස ඒක වචන ස්්‍රීලිංග නාමයක් අ කතුරූ පදේ වශයෙන් තරති වුණුත්තියම අවසාන කකියාව තියනො නවිදියට පැහැදිරීද. අන්නතරම අයිපතාලට පැහැදි වී ප්‍රථම් පුරුස ඒකවච්චනය දක්වා අපි පැහැදිලි කරාැ ප්‍රථම් පුරුස ඒක වචනය දක්වා ඔන්න ඒක පැහදිලි කා ඊළඟල මංදැග ඔබට හොඳම පැහැදිලි කරා මොකදදමේ. බලන් ප්‍රථම්පුරෂ කත්රූ පද යොදා වාක්‍ය ලිවීම එතවට ඒකි ප්‍රථම්පුරර්ෂ ප්‍රාණවාචචි ඒනරූපද යොදාවාක ලිවම ්‍රීතිය කිවවා ප්‍රථපුරුශේකවචන කතරූපදයක් යොදා වාකයක් ලිවීමට සිදුවහොත්. එහි අවසාන ක්‍රියාව ප්‍රම්පුරු සේක වචන තැබියයුතුය කිවා වර්තමාන කාලේ ස්ශ්‍රීලිග පුරුෂලිංග බේදයක් එතරම්ම නැහැ නේද? ැ කරන්නන්නේ කල යන බැ පුුෂලින්ගවල ස්්‍ර ිින්ගවලී රතියන්නන්නේ එකගැ සුද්දක් ක්‍රියාවේ ලිංග භජනය කරන්නේ නැති නිසා මෙතන්දී අතීත කාලේ දී පුරුෂලින්ගගේක වචනය අවසාන ක්‍රියාව තියන්න ඕන ඒන්නේ ඉස්ත්‍රී ිංග අවති අවසාන ක්‍රියාව ඉස්ත්‍රීලිංගගේකවෝචනය තියන්නවන හරි මගතරුවනේ ඔන්න එහෙනම් කත්රූකාරක වාකරටා ගැන හොඳට පැහැදිරි කිරීමම් කරමින් යන්නේ අපි එත්තෙන්දී ්‍රම් පුරුෂ එකක වචන ගැ න්නන කතාව මෙතැනින් හමාලගන්නවා ඊළඟට ප්‍රථම් පුරුෂ භහෝචනය කතා කරන්න. ඉවස්සේ උත්තෝපුරුෂ මධ්‍ය පුරුෂ මේ අක්‍රමාන කූලව සුපහැදිලියෝපට පැහැදිගවා ඊලගක කොට ස්ොලින් පිළිවලින් පිළිවෙල මේ එකකලු කුපාඩක් එහිද මේ පාඩ මහරි ජල්ලගන්න වෙනවා. ඇයි. ඔබදන්න ඔබගේ ලේඛන විවාහාරයට අත්තිශන්ම අත්‍යවශ්‍ය වාකර දාාධක් තමයි කත්‍රරෝ කාාරග සහ. කරම කාරක කියයන් එනිසා අතුරු කාර හරට ඉගෙන ගන්ඩ ඕන කර්මකාරකය කරගන් එනි සමග දරුවනේ ඔන්න පිරිවලට නෝට්ටි හදාගෙන යන්න ලස්සන්න ටබට පුළුවන්ේ උක්තාක්්‍යෑතව සම්බන්ධ වර ඇතිමාලාාව පිරිිවට ලිය ගන්න පිළිවලට විභාගේ යහන නු පශනක ගුත්තර ියන් එ පලන් කොටසේ ත.